ඕනම අර්ධානික සමීකරණයක් ඉතාම ඉක්මනින්, ඒ කියන්නේ තත්පර ගානකින් අර්ධානික සමීකරණයක් තුලිත කරන කෙටි ක්‍රමයක් ගැන. රයිට්. එතකොට මුලින්ම හැබැයි ඒ දේ භාවිත කරන්න ඔයාලා මුලින්ම ඔක්සිකරණ අංක පිළිබඳ දැනුමක් ලබාගෙන තිබිය යුතුයි. එහෙම නැති දරුවන්ට පසුව වීඩියෝ එකදී අපි ඔක්සිකරණ අංක පිළිබඳවත් උගන්වනවා. දැනට ඔක්සිකරණ අංක පිළිබඳ දැනුම තියෙන දරුවන්ට, ඔක්සිකරණ අංක දැනුම පිළිබඳ දැනුමක් තියෙන ළමයින්ට මෙන්න මේ මෙතඩ් එක භාවිතා කරලා ඕනම අර්ධානික සමීකරණයක් තුලිත කරන්න පුළුවන්. පසුව ඕනම රිඩොක්ස් ප්‍රතික්‍රියාවක් තත්පර ගණනය තුලිත කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. මේකම තමයි දිගටම භාවිතා කරන ක්‍රමය. මම ඒ ක්‍රමය හඳුන්වන්නේ මේ විදිහට. E Q H method එක. ඊටම පහසුවෙන් ඔයාලට අල්ලගන්න පුළුවන්. ඒ නිසා EQH method එක භාවිත කරලා ඔයාලට පුළුවන් දරුවනේ ඕනම වෙලාවක සම්පූර්ණයෙන්ම අර්ධායනික සමීකරණ තුලිත කරන්න, ඒ වගේම full සමීකරණ තුලිත කරන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ අර්ධායනික සමීකරණ දෙකක් එකට එකතු කරලා අපි ආයනික සමීකරණ ලියනවා. රයිට්. ඊට පස්සේ ඒක භාවිත කරලා සමස්ත රසායනික සමීකරණ ලියනවා. එතකොට ඒ මොකක්වත් භාවිත නොකර, ඒ කියන්නේ අර්ධානික සමීකරණ ලියන්නේ නැතුව කෙලින්ම තුලිත රසායනික සමීකරණයක් ඉතාම ඉක්මනින් ලියන ක්‍රමයක් තියෙනවා. නමුත් අපි පියවරින් පියවර යමු. ඒ නිසා මම අද දවසේ ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ අර්ධානික සමීකරණයක් තුලිත කරගන්නේ ඔක්සිකරණ අංක භාවිතයෙන් කියලා ඕනම මාධ්‍යයක. ඒ සඳහා ඔන්න හරියටම විනාඩියක්වත් යන්නේ නැහැ උගන්වන්න. තාම ඉක්මනින් කියනවා, හොඳට අහගන්න. ඊට පස්සේ උදාහරණ කීපයක් කරනවා. ඒ උදාහරණ කීපය හොඳට බලලා අල්ලගන්න වැඩේ. ඊට පස්සේ ඔයාලට තව අමාරු ඒවා කීපයක් සාකච්ඡා කරන්නම්. මේ වීඩියෝ එක චූටි වීඩියෝ එකක් විදිහට මම දාන්නේ. අද දවසට වීඩියෝ එකක් දාපු නැති නිසා පසුව අපි ඊළඟට තාම ඉක්මනින් දවසකට මේකේ ඔයාලට දාන වීඩියෝ ගාන නැවත වැඩි කරගෙන යන අඩුම ගානේ වීඩියෝ 4ක් 5ක්වත් බලන්න පුළුවන් මට්ටමට මහන්සි වෙන්න උත්සාහ කරනවා. මේ දවස් ටිකේ තමයි පොඩ්ඩක් විෂයන් දෙකක් උගන්වන්නේ. ඉතින් ඒ ප්ලෑනින් ටික සියල්ල කරගෙන යද්දී ඔක්කොම යම්කිසි කාලයක් ගත වුණා. ඒකත් එක්ක වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. රයිට්. එහෙනම් දැන් මෙන්න මෙතන ඕනම අර්ධානික සමීකරණයක් තුලිත කරද්දී මෙන්න මේ මෙතඩ් එක අල්ලගන්න. EQH. E කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන තුලනය කරගන්න. ඔක්සිකරණ අංක වෙනස සලකා ඉලෙක්ට්‍රෝන ගණන තුලනය. ඒක තමයි E කියලා කියන්නේ. ඔක්සිකරණ අංක වෙනසට සරිලන ලෙස ඉලෙක්ට්‍රෝන යෙදීම මගින් E කියන කෑලි ඉවර කරන්න පුළුවන්. ඊළඟට එහෙනම් මේක ඔක්සිකරණ අංක තමයි සඳහා ඕනේ. දෙක Q ආරෝපණ තුලනය. ආරෝපණ තුලනය කරද්දී ආම්ලික මාධ්‍ය නම් මාධ්‍ය ආම්ලික මාධ්‍යක සිද්ධ වෙන එකක් නම් H+ දාලා තුලනය කරගන්න, දෙපැත්තේ ආරෝපණ සමාන කරගන්න. මාධ්‍ය ක්ෂාරීය නම් OH- දාලා ආරෝපණ සමාන කරගන්න. ආම්ලික මාධ්‍යයක් නම් H+ දාන්න, ක්ෂාරීය මාධ්‍යයක් නම් OH- දාලා දෙපස ආරෝපණ සමාන කරගන්න. තුන්වෙනි කාරණා H. H තුලනය කරන්න ජලය දාන්න. H තුලනය කරන්න හයිඩ්‍රජන් තුලනය කරන්න ජලය දාන්න. රයිට්. අපි උදාහරණ කීපයක් අරන් බලමු. EQH method එක. method එක මොකද්ද? EQH. එමුනම් වන්න පර්මැංගනේට් යනවා මැංගනස් ධන දෙකට. පර්මැංගනේට් යනවා මැංගනස් ධන දෙකට. එතකොට මේක සිද්ධ වෙන්නේ ආම්ලික මාධ්‍යය. මේක සිද්ධ වෙන්නේ ආම්ලික මාධ්‍යයනේ. එතකොට එමුනම් අපි ආම්ලික මාධ්‍යය කියන හිතාගෙන වැඩි කරමු. මුලින්ම කරන්න ඕනේ ඔක්සිකරණ අංක බලන්න. ඔක්සිජන් වල සාමාන්‍ය තත්ත්වය යටතේ ඉතින් ගොඩක් වෙලාවට සංයෝග වල ඍණ 2යි. ඔක්සිජන් 4 ඔක්සිකරණ අංක වල එකතුව ඍණ 8යි. මේ ඔක්කොම ඔක්සිකරණ අංක වල එකතුව ඍණයකට සමාන වෙන්න නම් මේ ඔක්සිජන් 4ටම ඍණ 8ක් ලැබෙද්දි මැංගනස් එකකට ධන 7ක් ලැබිය යුතුයි. ධන 7යි ඍණ 8යි තමයි එකතු කරාම ඍණ 1ක් වෙන්නේ. රයිට්. එහෙනම් මෙතන ඔක්සිකරණ අංකය ධන 7ක්. මෙතන ඉතින් මැංගනස් වල සාපේක්ෂ ආරෝපණයම තමයි ඔක්සිකරණ අංකය ධන 2ක්. ඔක්සිකරණ අංක වල වෙනස 5ක් කියන එකේ තේරුම මේ ප්‍රභේදයේ විසින් ඉලෙක්ට්‍රෝන ලබාගෙන තියෙනවා 5ක්.
එහෙනම් හැම වෙලාවෙම අපි ඔක්සිකරණ අංකය අඩුවීමක් නම් වෙලා තියෙන්නේ වම් පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන දාන්නේ. ඔක්සිකරණ අංකය වැඩිවීමක් නම් දකුණු පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන දාන්නේ. ඔක්සිකරණ අංකය අඩුවීමක් ඔක්සිහරණයක් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක්. ඒක නිසා වම් පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන දාන්නේ. ඔක්සිකරණ අංකය අඩු වෙලා ඔක්සිහරණයක් සිද්ධ වෙලා ඒකෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිද්ධ වෙලා. ලබාගත් ඉලෙක්ට්‍රෝන ගන්න සමාන වෙනවා හරියටම මෙන්න මේ පරමාණු වල ඔක්සිකරණ අංක වෙනස 7 2 5. එහෙනම් ඉලෙක්ට්‍රෝන 5ක් ලබා ඕල්ඩ් පළවෙනි කැන්ඩල් එකට E balance EQH ඊළඟට Q ටයක් ආරෝපණ තුනද කර ගන්නවා. මේ පැත්තේ 5යි 1යි ඍණ 6ක්. ඒ පැත්තේ ඍණ 6ක් වෙද්දි අර පැත්තේ ධන 2ක්. දැන් අපි භාවිතා කරන්න ඕන මොනවද? මාධ්‍ය ආම්ලික නිසා OH- භාවිතා කළා හරියන්නේ නැහැ. එහෙනම් අපි භාවිතා කරන්න ඕන මොනවද? H+. එහෙනම් H+ භාවිතා කරලා අපිට මොනවද මේ පැත්තට දාලා ඉවර වෙලා කවදාවත් අර පැත්තේ මේ පැත්තේ ආරෝපණ සමාන කරන්න බැහැ. එහෙනම් H+ දාලා අපි හැම වෙලාවෙම ආරෝපණ තුලනේ කරද්දී H+ දාන්න ඕනි අඩු ධන ආරෝපණයක් එවත් වැඩි ඍණ ආරෝපණයක් තියෙන පැත්තට. එහෙනම් H+ මේ පැත්තට දාන්න බෑ. මේ පැත්තට H+ දාලා අපි මේ පැත්ත ධන දෙකකට දෙන්න නම් ඍණ 6 දීමි බිඳුවකට ගේන්න නම් H+ 6ක් දාන්න ඕනි. එහෙනම් ධන දෙකකට ගේන නම් H+ 8ක් දාන්න. එහෙනම් E ඉවරයි Q ඉවරයි. දැන් H බැලන්ස් කරා. හයිඩ්‍රජන් ගන්න. හයිඩ්‍රජන් බැලන්ස් කරන ජලය දාන්න. ජලයේ කියන්න H2O කියලා ලිව්වා. අතන 8ක් තියෙන නිසා මෙතෙන් 4ක් දාන්න. ඔක්සිජන් ගන්න කොහොමද බැලන්ස් වෙලා? එහෙනම් අපි සමීකරණේ අර්ධ අනික සමීකරණය ලියලා ඉවරයි. මොකද මෙතඩ් එක E Q H අකුරු තුනයි. E okay Q okay H okay our සංග්‍රහය. අපි තව උදාහරණයක් බලමු. අබලමු. පර්මැංගනේට් ශාරීරිය මාධ්‍යද යනවා මැංගනස් ඩයොක්සයිඩ් වලට. පර්මැංගනේට් ශාරීරිය මාධ්‍යද යනවා මැංගනස් ඩයොක්සයිඩ් වලට. එතකොට ආයත ඔක්සිකරණ අංකලිය ධන 7යි. මෙතන මෙයාගේ ඍණ 2යි ඍණ 4යි. නමුත් සාපේක්ෂ ආරෝපණයේ බිඳුවක් නිසා මෙයා ඍණ 2යි ඍණ 4යි. මෙයා ධන 7යි. ඒත් ඔක්සිහරණයක් වෙලා තියෙන්නේ. ඔක්සිකරණ අංක වල වෙනස 3යි. එහෙනම් මේ පැත්තට ඉලෙක්ට්‍රෝන 3ක් දාන්න. එතකොට ඔන ඔක්සිකරණ අංක වෙනස බලලා ඉලෙක්ට්‍රෝන ගන්න ඕකේ කරගත්තා. ඊළඟට Q. ආරෝපණ තුලිත කරද්දී ඔක්සිහරණයක් මම හැම වෙලාවෙම ඔයාලට කිව්වා. දැන් ආරෝපණ තුලිත කරද්දී ගන්න කවුද? H+ ද OH- ද? OH-. ඇයි මාධ්‍ය ශාරීරිය? එහෙනම් OH- අරගෙන දැන් දෙපැත්තේ ආරෝපණ සමාන කරගන්න නම් අපි වැඩේ කරන්නේ කොහොමද? මේ පැත්ත ඍණ 4ක්. මේ පැත්ත OH- දැම්මට කවදාවත් ආරෝපණ සමාන කරගන්න බෑ. එහෙනම් මේ පැත්ත ඍණ 4 නම් එහා පැත්තේ ඍණ 4ක් කරන්නේ. මේ OH- 4 ඔයාලා දාන්න ඕනි මෙන්න මේ පැත්තට. එහෙනම් OH- 4 දාගත්ත ඉවරයි වැඩි. ඊළඟට EQ ඊළඟ එක මොකද්ද? H. එක් බැලන්ස් කරන ජලය දාලා අතන හයිඩ්‍රජන් 4ක් නම් අපි දාමු මෙහෙම ජලය දෙකක්. ඉවරක් දෙක 4යි. ඔක්සිජන් දානත් ඔකේද බලන්න. 4 2 6යි. අතනත් 4 2 6යි. අවසන්. ඒ විදිහටම අපි එහෙමනම් තව උදාහරණයකට යමු. තවත් උදාහරණයකට යමු. රයිට්. අයි බලන්න ඕනනම් මේක තේරුම් නැත්නම් මුලින්ම E ඔක්සිකරණ අංක වෙනස බැලුවා. 3යි ඉලෙක්ට්‍රෝන 3ක් දාගත්තා. 2 Q දෙපැත්තේ ආරෝපණ සමාන කරගන්න. එතකොට මේ පැත්තේ බිඳුවයි එහා පැත්තේ පැත්තේ ආරෝපණයේ බිඳුවයි දැනට තියෙන්නේ. එහා පැත්තේ ඍණ 4ක් තියෙනවානේ. එතකොට ඍණ 4යි OH- දාලා තමයි මේ වැඩේ කරන්න ඕනේ මාධ්‍ය ශාරීරිය නිසා. එහෙනම් එහා පැත්තට තව ඉලෙක්ට්‍රෝන දාලා ඍණ ආරෝපණ කොච්චර දැම්මත් දෙපැත්ත බැලන්ස් වෙන්නේ නැහැ. මේ පැත්තේ ඍණ 4 නම් මේ පැත්තට ඍණ 4ක් වෙන OH- 4ක් දාගත්තා. අවසාන වශයෙන් හයිඩ්‍රජන් බැලන්ස් කරගත යුතුයි. ඒ සඳහා ජලය දාගත්තා. අන්න හයිඩ්‍රජන් 4ක් තියෙන නිසා ජලය දෙකක් දාගෙන වැඩේ අවසන් කරා. ඊළඟට අපි තවත් උදාහරණයක් ගමු. අපි බලමු මෙහෙම එකක් ළමයි. ඩයික්‍රෝමේට්
මේක ආම්ලික මාධ්‍ය තියෙනවා ක්‍රෝමියම් ධාතුවට. ආන දැන් එක ස්ටෙප් එකක් අර අතනින් චුට්ටක් අලුත් වෙනවා. මුලින්ම අපි ඔක්සිකරණ අංග ඔක්කොම බැලන්ස් කරන කලින් මේ ඔක්සිකරණ ක්‍රියාවලියට හරණ ක්‍රියාවලියට භාජනය වෙන පරමාණු තියෙනවනේ. ඒව සමාන කරගෙන මෙතන දෙකක් තියෙන නිසා ක්‍රෝමියම් මෙතනත් දෙකක් ගන්නවා. දැන් ඔක්සිකරණ අංග වලට යන දෙවරක් හත 14යි ඍණ. එයා ඍණ 14යි නම් ඍණ දෙකේ නවතින නම් මේ දෙන්නගෙම එකතුව 12යි. එන එක්කෙනෙක්ගේ 6ක්. 6න් යනවා 3ට. හැබැයි එක පරමාණුවක් නෙමෙයි පරමාණු දෙකක් ගිහිලා තියෙනවා. එහෙනම් ඔක්සිකරණ අංග වල වෙනස 3යි. එක පරමාණුවක පරමාණු දෙකකට අදාළ ගන්න දැන් 6ක්. එහෙනම් එක පරමාණුවක් නම් ඉලෙක්ට්‍රෝන 3ක් අරගන්නවා. පරමාණු දෙකම ඉන්න නිසා ඉලෙක්ට්‍රෝන 6ක් ලබා ගන්නවා. ආන් ඉලෙක්ට්‍රෝන 6ක් දාලා තමයි දැන් EOK කරගන්නේ. පරමාණු දෙකක් තියෙනවා. ඊළඟට QOK කරගන්න. මාධ්‍ය ආම්ලිකයිද? එහෙනම් H+ තමයි භාවිතා කරන්න ඕනේ. බලන්න 6යි 2යි 8යි එහා පැත්තේ දෙවරක් තුන 6යි. එහෙනම් මේ පැත්ත ධන 6ට ගේන්න ධන H+ කීයද? 14ක් දාලා බලන්න. ධන 14යි, ඍණ 8යි, ධන 6යි එහා පැත්තත් ඕක. Q ගාවට H බැලන්ස් කරා. H බැලන්ස් කරන්න මේ පැත්තට ජලයනේ දාන්න. ජලණු කීයක් ඕනිද? අතන 14යි H+ නිසා. ජලණු 7ක් දැම්මා. වැඩේ අවසන් කරා. right මම ඇත්තටම ඔය ටික දන්නව නම් ඔයාලට ඉතාම පහසුවෙන් EQH method එක භාවිත කරලා ඕනෑම අර්ධානික සමීකරණයක් ලියන්න හැකියාව තියෙනවා. අපි තව කීපයක් අවශ්‍ය නම් බලමු. මාධ්‍ය ආම්ලිකද ශාරීරියද කිසිම ගැටලුවක් නැහැ ඕනම අවස්ථාවක. මොකද්ද method එක? EQH. right එමනම් අපි ගමු මෙහෙම. ශාරීරිය මාධ්‍යයේදී ඇලුමිනියම් යනවා ඇලුමිනේට් වලට. මෙන්න මේක තමයි වල ලියන්න ඕනි. මෙන්න මාධ්‍ය ශාරීරිය. වහම කොහොමද දැන් කරන්නේ? ඇලුමිනියම් ඇලුමිනේට් ඔක්සිකරණ අංකයේ බිඳුවයි ඍණ 4යි ඍණ 1 නවතින්නම් ඔක්සිකරණ අංකයේ ඇලුමිනියම් වල ධන 3ක් වෙනවා. ඔක්සිජන් දෙකේම ඍණ 4යි ධන 3ක් වෙනනම් ඍණ 1 නවතිනවා. දැන් EOK කරගන්න ඉස්සෙල්ලම ඉලෙක්ට්‍රෝන 3ක් ඔක්සිකරණ අංකයේ වැඩි වෙලා එහෙනම් ඉලෙක්ට්‍රෝන 3ක් පිට වෙලා තියෙනවා. ඔක්සිකරණයක් වෙලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන 3ක් පිට වෙලා. EOK නේ ඊළඟ QOK කරගන්න ඕනේ. QOK කරගන්න ඕනේ EQH method මාධ්‍ය ශාරීරියයි නේ. එතකොට Q බා Q තුලනය කරන්නේ +OH- තමයි ගන්න. මේ වෙලාවේ OH- ගන්න. එනවා OH- අරගෙන වැඩි කරනවා නම් අර පැත්තට OH- දාලා හරියන්නේ. එහෙනම් මේ පැත්තට තමයි දාන්න ඕනේ. එතකොට තමයි ආරෝපණ තුලනේ වෙන්නේ. ඍණ 4ක් තියෙන ඍණ 4යි OH- දාන්න. අවසාන වශයෙන් හයිඩ්‍රජන් තුලනේ කරන්න ඕනේ. H ඒ සඳහා ජලය දාලා ඊට පස්සේ බලන්න අර පැත්තේ හයිඩ්‍රජන් 4ක් තියෙන නිසා මෙතන දෙකක් දාලා නිකන් ෆන් එකට වන්න ඔක්සිජන් දාන තරද බලන්න. අතන 2යි 2යි 4යි. ඕකේ තුලිතයි. ඒ තාම පහසුවෙන් ওই විදිහට ඔයාලට පුළුවන් වෙනවා අර්ධ අයනික සමීකරණ තුලනය කරන්න. right තවත් එකක් ගම් බලන්න. ආයි අපි ගමු ළමයි නයිට්‍රේට් යනවා ඇමෝනියා වලට. මාධ්‍ය ශාරීරිය කියලා හිතන්න. මාධ්‍ය ශාරීරිය කියලා හිතන්න. එහෙනම් ශාරීරිය මාධ්‍ය තමයි නයිට්‍රේට් එක. right ඇමෝනියා වලට පත් වෙන්නේ. අපි දන්න එකක් ඉනෝගනික් වල ඉගෙන ගන්න එකක්. දැන් එමනම් නැවත නයිට්‍රේට් ඇමෝනියා ඔක්සිකරණ අංකය ධන 5යි. ඔක්සිකරණ අංකය ඍණ 3යි. ඒතර වෙනස බලද්දි කල්පනාවේ 5 ඍණ ඍණ 3 වැඩි එකකින් අඩුවක අඩු කරන්න. 5 ඍණ ඍණ 3 8යි වෙනස. ඉලෙක්ට්‍රෝන 8ක් අරගෙන තියෙනවා. කවුද? මෙයා. ඔක්සිහරණයක් ලැබිලා තියෙනවා. එනම් කෙලිම ඉලෙක්ට්‍රෝන 8ක් අරගෙන හිත දාගත්තා. E කියන කිවර Q වලට යන ආරෝපණ තුලිත කරන්න. 8යි 1යි 9යි. මේ පැත්ත ඍණ 9යි. ආරෝපණ තුලිත කරන්න භාවිත කරන්නේ H+ නැත්නම් OH-. එතකොට මේ වෙලාවේ මාධ්‍ය ශාරීරියනේ. එනම් OH- භාවිත කරලා ආරෝපණ තුලිත කරන්න. 8යි 1යි 9යි. එනම් මේ පැත්ත ඍණ 9ක් නම් කෙලිම දාන්න පුළුවන් මේ පැත්තට 9යි OH- අවසාන වශයෙන්
හයිඩ්‍රජන් තුලනය කළ යුතු. හජන් තුලනය කරද්දී බලන්න කොහොමද වැඩි කරන්නේ? 9යි අතන 9යි 3යි 12ක් තියෙන හයිඩ්‍රජන්. ඉස්සෙල් ජලය කියලා දාගන්න මෙහෙම. දාලා හයිඩ්‍රජන් 12ක් නිසා මෙතෙන්ට 6ක් දාන්න. ඔකටත් ඔන්න ඔක්ෂිජන් බලන්න 6යි 3යි 9යි අර පැත්තේ ඔක්ෂිජන් 9යි ඔක්කොම තුලිතයි. අවසන්. රයිට්. ඔය විදිහට අපිට පුළුවන් දරුවනේ අර්ධ අයනික සමීකරණ තුලිත කරගන්න ඕනම විදියක එකක් ඕක භාවිත කරලා. රයිට්. තව ඕන නිකන් අපි ගමු මේ මෙච්චර දුර යන්න නැතුව EQH method එකේ මගින් නවතින තුලිත කිරීමුත් තියෙනවා. සමහර ඒවා මගින් නවතිනවා. මොනවද? මේ බලන්න මේ වගේම ferric ferrous. ඒතර EQH method එකේ ඔක්කොටම යන්න බෑනේ. ධන 3යි ධන 2යි. එතකොට ඔක්සිකරණංග වල වෙනස 1යි. එහෙනම් මේ පැත්තට එක ඉලෙක්ට්‍රෝනයක් දැම්ම E ඉවර. Q H+O H- දාන්න විදියක් නෑ. Q මේ වෙද්දි බැලන්ස් වෙලා ඉන්න 3යි ඉලෙක්ට්‍රෝනයයි ගන්න. මේ පැත්තේ ධන 2යි, අහ පැත්තේ ධන 2යි. එහෙනම් Q බැලන්ස් වෙලා. H දෙපැත්තම බිඳුව එකක් බැලන්ස් වෙන නිසා එතනින් ඉහාට යන්න අවශ්‍යතාවයක් නෑ. මේ තව ඔක්සලේට් C2O4 2- යනවා කාබන් ඩයොක්සයිඩ් වලට. ඔක්සිකරණාති කොහොමද ගන්න? මෙතන ඉන 8යි ඉන 2 නවතින්න නම් මේ දෙකේම එකතුව ධන 6ක් වෙන්න ඕනේ. එන එකෙක් ධන 3යි. කාබන් ඔක්සිකරණාති ධන 3ෙන් යන්නේ ධන 4ට. හැබැයි එනගන්න එපා. එක පරමාණුවක් නෙවෙයි මෙතන පරමාණු දෙකක් තියෙනවා. වම් පැත්තේ තියෙන පරමාණු ගානයි දකුණු පැත්තේ තියෙන පරමාණු ගානයි සමාන කරගෙන ඉන්න හැම වෙලාවෙම EQH method එකට යන්න කලින් ඔක්සිකරණ ඔක්සිජන් ප්‍රියාවලට වාජනය වෙනවා. ඒක සමාන කරගත්ත ගමන් දැන් මොකද වෙන්නේ බලන්න. ඉල 3 ඉඳලා 4ට යනවා. එතකොට ඔක්සිකරණයක් වෙන ඉලෙක්ට්‍රෝන පිට කරලා එක්කෙනෙක් එකයි දෙන්නම එක එක දලා දෙකක් පිට කරලා. ඊට පස්සේ එතනින් එහාට යන්න වෙන්නේ නැහැ නේ. ඒ Q balance 3 2 3 2 H balance. එනවා ඒ වගේ නවති. රයිට්. එහෙනම් අපි තව මේ විදිහට අර්ධායනික සමීකරණ ගොඩක් ලියලා සම්පූර්ණ සමස්ත සමීකරණ තුලිතකරණය පිළිබඳව ඉස්සරහට ඉගෙන ගමු ඉතාම කෙටියෙන්. අදට මේ වීඩියෝ එක දානවා. තව වීඩියෝස් කීපයක් හදලා තියෙනවා අපි හෙට අනිත් ඊළඟ දවස් කීපේ. ඒ වීඩියෝස් ටික දාලා අර අපේ වැඩසටහන දිගටම ක්‍රියාත්මක වෙනවා කියන එක ඔයාලට මතක් කරනවා. ඉතින් සම්බන්ධ වෙලා ඒ වැඩ ටික කරගෙන යන්න. ඔයාලට පන්තිවල ඉගෙන ගන්න වැඩ ටික කරන අතරතුරේ. රයිට්. නහ අයබෝ.